2004 දෙසැම්බර් 26 සුනාමි ව්‍යසනය. ඉතින් ශ්‍රී ලංකාවට මේ ගොඩක්ම තදින්ම බලපෑවා. ගොඩක් මිනිස්සු මැරුණා. ගොඩක් දේපලට හානි සිදු වුණා. මම මේ ගැන වීඩියෝ එකක් අප්ලෝඩ් කරා මීට සති කිහිපයකට කලින්. නමුත් ඒ වීඩියෝ එක අප්ලෝඩ් කරන වෙලාවේ ගොඩක් අටේ කමෙන්ට් කරලා තිබ්බා යාපනයේට. එම නැත්නම් කොටින්ට මේ සුනාමි බලපෑවේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් අද මම මේ වැඩසටහනින් උතුරු නැගෙනහිරට මේ සුනාමි ව්‍යසනය බලපෑවේ කොහොමද කියලා ප්‍රකාශ කරන්න සූදානම්. ඉතින් මේ වැඩසටහන නිර්මාණය කරන්න පාදක කරගන්නේ LDT සංවිධානයේ මුහුදු කොටි නායක සුසේගේ ප්‍රකාශයක්. ඉතින් ඒක ගොඩක්ම අමුතුම ප්‍රකාශයක්. ඉතින් අපි මේ ගැන වැඩි විස්තර මේ වැඩසටහනේ ඉස්සරහට ගිහිල්ලා අනිවාර්යයෙන්ම කතා කරමු. දැන් මෙහෙමයි මම මේ වැඩසටහනේ කිසිම මිනිහෙක්ට අගෞරව කරනවා නෙමෙයි. ඔබ LTT සංවිධානයේ හොඳටම දන්න නමක් තමයි කර්නල් සුසෙයි මුහුදු කොටි නායකයා. හැමෝම මගෙන් අහලා තිබ්බා 2004 වර්ෂයේදී ශ්‍රී ලංකාවට සුනාමි එනකොට යාපනයේට එම නැත්නම් උතුරු නැගෙනහිරට කොටි සංවිධානයේට මේ සුනාමිය බලපෑවේ නැද්ද කියලා. එදා සුනාමියේ ජාතිභේද බැලුවේ නැහැ හැමෝටම එක වගේ සැලකුවා. ඉතින් මේ කර්නල් සුසෙ එදා මේ සුනාමි ව්‍යසනය සමයේදී අමුතුම කතාවක් තමයි ප්‍රකාශ කරලා තිබුණේ. එදා යාපන දමිළ ජනතාවට මේ සුනාමි ව්‍යසනය විශාල හානියක් සිදු වුණා. මම ඒ ගැන ගොඩක්ම කනගාටු වෙනවා. මොකද එදායි මිනිස්සු සුනාමියෙන් විතරක් නෙමෙයි කොටි සුනාමියිනුත් බැට කාපු මිනිස්සු జాතියක්. සුසේ කියනවා ශ්‍රී ලංකාවේ හමුදාවගේ වගකීමලු ලංකාවේ ඉන්න හැම මිනිහෙක්ම මේ වගේ ව්‍යසන වලින් ආපදාවට පත් වුණාට පසුව ආරක්ෂා කරන එක. ඇත්ත. හැබැයි ඕක කොටි සංවිධානයේ 2004 වර්ෂයේදීද මතක් වුණේ. මොකටද එන යුද්ධයක් කරේ? හමුදාවට LTTE ඉඩ දුන්නද මේ එදා අසරණුණු දෙමළ ජනතාවට සලකන්න? කොහොමද මම මෙතන සිට මුහුදු කොටි නායකයව හිටපු සුසේගේ 2004 වර්ෂයේ සිදු කළ සම්පූර්ණ ඉංග්‍රීසි ප්‍රකාශය සිංහලෙන් ලබා දෙනවා. අපි යමු සුසේ කිව්වේ මොනවද කියලා බලන්න. ශ්‍රී ලංකා රජය මේ සිංහල හෝ දෙමළ ප්‍රශ්නයක් ලෙස නොබැලිය යුතුයි. එය මානුෂීය ඛේදවාචකයක් ලෙස දැක උදව් කළ යුතුයි. ඛේදවාචකයේ විශාලත්වය ගැන නොසිතා සුනාමි ව්‍යසනයෙන් මුදාගත් ජනතාව ආරක්ෂා කිරීමට අප දැන් වග බලාගත යුතුයි. ශ්‍රී ලංකා රජය අපේ ජනතාවත් මනුෂ්‍යයන් ලෙස සැලකිය යුතුයි. යාපනයේ දකුණු වෙරළ තීරය සහ මුළුතුව ගලවා ගැනීමේ සහන මෙහෙයුම් මෙහෙවන මුහුදු කොටි ආඥාපති කර්නල් සුසේ ලන්ඩන් දෙමළ පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවට එක්වමින් පවසනවා. රූපවාහිනී චැනලය දීපම් TV. මෙම ව්‍යසනයට මුහුණ දීමේදී කිසිවෙකු සිංහල හෝ දෙමළ වශයෙන් නොසිතිය යුතුයි. උතුරේ මලසිරුරු ගොඩගෙන ආදාහනය කරන්න අපිත් එක්ක වැඩ කරන්නේ සිංහල රියදුරෙක් යයි සුසේ පවසනවා. අපි මේ ගලවා ගැනීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා රජයෙන් බර වාහන ඉල්ලා සිටියා. නමුත් අද වෙනකම් කොළඹින් කිසිම දෙයක් ලැබුණේ නැහැ. වඩමාරච්චි නැගෙනහිර සහ මුළුතු වෙරළ තීරයේ සුනාමියෙන් සමතලා වූ ගොඩනැගිලි සහ ගස්සට වැළලීගේ සිරුරු ගොඩ ගැනීම සඳහා අප දැන් අපගේ සීලුම බර වාහන භාවිත කරමින් සිටිමු. මෙම අර්බුදයේ සමග කටයුතු කිරීමට මේ ප්‍රමාණවත් නොවේ. කොළඹට ඇත්ත වශයෙන්ම මේ අර්බුදයේදී අපේ ජනතාවට උදව් කිරීමට අවශ්‍ය නම් දෙසැම්බර් 28 වෙනිදා දක්වා එය බොහෝ දේ කරනු ඇත. කර්නල් සුසේ පවසනවා. යාපනයේ දකුණේ සහ මුළුතු ප්‍රදේශයේ ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා කොටින් තම සෙබළ බලයනියක් යෙදූ බව ඔහු පැවසීය. අපි අද තවත් බලයනියක් යෙදවීමට යනවා. කර්නල් සුසේ මෙහිදී පවසනවා. සුනාමින් විනාශ වූ ගොඩනැගිලි යට සිරවි සිටින සිරුරු ගොඩ ගැනීමට අපි අපේ සීලුම වරවාහන යොදවනවා. අපි අපේ සීලුම සම්පත් ගලවා ගැනීමේ කටයුතු සඳහා යෙදෙව්වත් ඒ ප්‍රමාණවත් නොවනු ඇත. කර්නල් සුසේ පැවසීය. ගුජරාටයේ භූමිකම්පාවෙන් දිවි ගලවාගත් බොහෝ දෙනෙක් පසුව වසංගතවලින් මිය ගියහ. එය මෙහි සිදුවීමට ඉඩ නොදී යුතුයි. අපි දැන් පූර්ව ආරක්ෂාව ගත යුතුයි. ඔහු පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා හමුදාව කියන්නේ යාපනයේ ඉන්න සාමාන්‍ය ජනතාව ආරක්ෂා කරන්න කියලා. එසේනම් දකුණු ඉන්දියා වෙරළ තීරයේ සුනාමියෙන් විනාශයට පත් ජනතාවට සහන සැලසීමට ඉන්දිය නාවික හමුදාව කරන දේ අපි දකිනවා. ආපදාවෙන් පාඩු ලැබුවද ඉන්දිය නාවික හමුදාව තමිල්නාඩු ජනතාව ඉවත් කිරීමට සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සක්‍රීයව සම්බන්ධ විසින්න බව මුහුදු කොටි අනදෙන නිලධාරියා පෙන්වා දෙනවා. මෙම සුනාමි ව්‍යසනයෙන් මුහුදු කොටි පීඩාවට පත් වූයේ දැයි ඇසූ විට සුසේ මෙසේ පිළිතුරු දුන්නා. මුළුතුවෙහිදී අපේ සටන්කාමින් 30 දෙනෙක් පමණ මිය ගියේ. ඔහුට සහාය දීමට පැවරුණු සටන්කාමියෙකු මේජර් ධර්මේන්ද්‍ර සහ අපේ පෙට්‍රල් අයියා ලෙස හඳුන් වන සිවිල් සටන්කාමියෙකු මේ විපතේදී මිය ගොස් තිබෙනවා. වට්ටු වාගල් සහ චාලේ ප්‍රදේශයේදී අපට කිසිදු හානියක් සිදු වී නැහැ. වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී ඉදිරි ආරක්ෂකවලු මෙහෙව ප්‍රහාරකයන් 30 දෙනෙකු අපට අහිමි විය. වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයට පැමිණි LDT සංවිධානයේ කාන්තා සමාජිකාවක් අවම වශයෙන් මේ සුනාමි ව්‍යසනයෙන් මිය ගොස් සිටියා. අපේ කාඩවරුන්ගේ ජීවිත අහිමි වීම මා සදහන් කළ අයට පමණක් සීමා විය. අපට අමතර
දේපළහානි කිහිපයක් සිදු විය. ත්‍රිකුණා මළයේ සහ මඩකළුපිය නිරීක්ෂණ ස්ථාන දෙක සීදී ගියා. පාඩු එතරම් සැලකියුතු නොවේ සුසේ මිහිදී පවසනවා. සුනාමි විසණියේ උදෑසන ශ්‍රී ලංකාවේ ඊසාන දිග සහ දකුණු වෙරළ තීරයට බලපෑ සුනාමි රළ හේතු නිල වශයෙන් මියගිය සංඛ්‍යාව 5000 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ආරක්ෂක මන්ත්‍රංශයේ ආරංචි මාර්ග ටැමිල් නෙට් වෙත පැවසීය. මඩකළුපිය වෙරළාසන උපනගරයක් වන නාවලඩි ප්‍රදේශයේ පවුල් දහසකට වැඩි සංඛ්‍යාවකින් පවුල් 25ක් පමණ දැවැන්ත රළ පහරින් බේරී ඇති බව විනාශයට පත් වූ නැගෙනහිර නගරයේ මඩකළුපිය සිට රජයේ නිලධාරීන් පවසන බව සුසේ මිහිදී අනාවරණය කරනවා. ත්‍රිකුණාමලයේ අවම වශයෙන් පුද්ගලින් 208 දෙනෙකු මියගොස් ඇති බවට දිස්ත්‍රික් දිසාපති MDA රොඩ්රිගෝ විසින් පවසන බව සුසේ මිහිදී පවසනවා. නැගෙනහිර වෙරළ තීරයේ බොහෝ වෙරළ බඩ ගම්මානවල සිය ගණනක් මිනිසු අතුරුදහන් වී ඇති අතර ඔවුන් සෙවීමට හෝ තුවාල ලැබුවන් රැකබලා ගැනීමට පහසුකම් අඩු බව ප්‍රාදේශීය නිලධාරීන් සහ සහන සේවකයන් පවසන බව සුසේ මිහිදී අනාවරණය කරනවා. නැගෙනහිරින් 1300කට වැඩි පිරිසක් මියගොස් ඇත. මඩකළපුව කළපුව ආශිතව සහ මඩකළපුව ආශිතව මල සිරුරු රැසක් පාවමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසන බව සුසේහි පවසනවා. නිලාවේලි, සම්බල්තිව්, ලිංගනගර, කුච්චවේලි, පුල්මොඩේ, කින්නි අස මුතුර් යන ගම්මාන ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ දැඩි ලෙස පීඩාවට පත් වූ ගම්මාන අතර බව නැගෙනහිර දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා පවසන බවට සුසේහි මිහිදී නැවත වතාවක් අනාවරණය කරනවා. මුළුතු දිස්ත්‍රික්කයටද දැඩි බලපෑම එල්ල වී තිබේ. දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට තවමත් ප්‍රවේශ විය නොහැකි තත්ත්වයක පවතින බවත් එහිදී සිදු වූ හානි ඇස්තමේන්තුව මරණ සංඛ්‍යාව ලබා දීමට අපහසු වූ බවත් සුසේහි පවසනවා. වඩමාරච්චි නැගෙනහිර සහ මුළුතු යන ප්‍රදේශ දෙකෙන්ම මළ සිරුරු 200ක් මන කිලිනොච්චි රෝහලට රැගෙන ආවා. මුළුතු උස වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශවලින්ද බරපතල තුවාල ලැබූ පුද්ගලයන් 1600ක් පමණ කිලිනොච්චි රෝහලට ඇතුළත් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අතර ජාපනයේ දිස්ත්‍රික්කයේ සිවිල් ආරංචි මාර්ග පැවසුවේ ජාපනයේ දිස්ත්‍රික්කයේ 100ක් පමණ මියගොස් ඇති බවට තමන් බියවන බවයි. මුළුතු දිස්ත්‍රික්කයේ සිවිල් ආරංචි මාර්ගවලින්ද වෙරළ තීරයේ දැඩි අලාප වාර්තා හමුවන බවට සුසේ මෙහිදී පවසනවා. වඩමාරච්චි නැගෙනහිර කඩේ කාඩු උඩුතුරේ ආලියාවලේ චැම්පියන් පත්තු මරුතන් කේනි වෙට්ටිලයි කරණි ගම්මාන හදිසිමේ සුනාමි තත්ත්වයෙන් නිසා දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. මෙම ගම්මානවල පුද්ගලින් 1000කට වැඩි පිරිසක් අතුරුදහන් වූ සිටින බවට වාර්තා වේ. ඊලාම් කුටි සංවිධානයේ මුහුදු කුටි අංශය LDT පොලිසිය නිලධාරීන් සහ දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ TRO ස්වේච්ඡාසේවකයන් නිපතරපත් මහජනතාවගේ හදිසි අවශ්‍යතා සඳහා සහාය වීමෙන් සිටින බවට සුසේ මෙහිදී අනාවරණය කරනවා. ඉතින් තවත් ඔබට මේ සුනාමි විසණය කොහොමද එදා ජාපනයට බලපෑවේ එහෙම නැත්නම් උතුරු නැගෙනහිර බලපෑවේ කියලා කියන්න අවශ්‍ය නැහැ. ඒ සිදුවීම් සියල්ලම මුහුදු කුටි නායකයන් පැවසුවා. කොහොමුණ සුසේ වරෙන් හොරෝ ඉල්ලන්නේ හමුදාවේ සහාය තමන්ට අවශ්‍ය බව. මොකද කොටින්ට පාලනය කරගන්න බැහැ. මොකද ශක්තියක් නැහැ ඒකට. කොහොමුණත් මේ සුනාමි විසණේ නිසා ජාති වේද නැතුව මිනිසුන් මැරුණා. මගෙන් ගොඩ දෙනෙක් ඉල්ලා සිටියා ජාපනයේ කොහොමද සුනාමි ආවේ? කොටින්ට කොහොමද මේක බලපෑවේ? ඔන්න මුහුදු කොටි නායකයාගේ ප්‍රකාශයෙන් ඔබට එය දැනගන්න පුළුවන් වෙන්නේ නැති උතුරු නැගෙනහිරට කොහොමද මේ සුනාමි විසණේ බලපෑවේ? කොච්චර මිනිසුන් මැරුණද? හමුදාව කියලා කියන්නේ හැමෝටම එක වගේ සලකන පිරිසක්. කොටි සංවිධානය ගැන නැවත කතා කළ යුතු නැහැ. ඉතින් අදට මම මේ වැඩසටහන නිමා කරනවා. ඉතින් මේ වගේ ශ්‍රී ලංකාවගේ මුළු ලෝකයේම ශුද්ධමය ත්‍රාසනක දේවල් මෙන්න තවත් අධ්‍යාපනික වීඩියෝස් බලන්න ඕන නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක. ඉතින් ඒ වගේම අපි නොදන්න ලංකා ඉතිහාසයේ social media follow කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. ඔබ සීලම දෙනාට ජයෙන් ජයම වේවා.